සංසාරය පුරුද්ධ කරගෙන ඇවිල්ල තියෙනවාන යම් මට්ටමක් එකනේ අපිහිතමෝ සීල විසුද්ධිය පෙරභාවේ සම්පූර්ණ කරගෙන තියෙනවන ඒක වර්තමාන භාවේත් ඒ ප්‍රායෝගික පොහනුව එදා ලබාගත්ත ප්‍රායෝගික පෝනුව අදටත් වලංගු එල සිල්වත් පුච්චලය වර්තමාන භවහිමින්න සිල්වොත් පුච්චලි ඒවගේ පෙරභහේ පංච නීවර්ණ ධර්මයන් යම්තාක් දුරට බැහැර කරලා ඒ බැහැර කර ගත්තඒ පංච නිවර්ධර්මයන් මනසින් බැහැර කරලා සිතේ එකග්‍රථාවයක් සිතේ තැන්පත් බවක් චිත සමාධියයක් පුරුදුකරංගාවනං එ පුරුද්දධ අදටත් දැනුත්තිය. එවගේම පෙරභහාවේ පෙරභවල දිට්ටි විසුද්දිය එකඇනේ නාමරූපවශයෙන් වෙන් කරගෙන් ආයතන වශයෙන් වෙන් කරගෙන ධාතු වශයෙන් වෙන් කරගෙන දවාර අරමුණු විඥ්ඥාන ස්පර්ෂ වේදනා වශයෙන් වෙන් කරගෙන් සං්ඥා සංචේතනා වශයෙන් වෙන් කරගෙන අදිවශයෙන් කොටස්සලට බේදල දෙතිස්කුණපකොට්ටාස වයෙන් ස්කන්දවය අදිවශයෙන් බෙදලා ඒ පුරුද්ධ පෙරබහවල ඇතිකරගත්තනම් වර්තමාන භවිත ඒ පුරුද්ධ තියෙනවා එට දිිට්ටි විුද්ිය තියෙන පෙරබහවල හේතු පල ධර්මතාව දැක්කනම් යම්මාකාරෙක්ට් හේතුන්ගේම සකස්සෙන්නේ කියනෙ එක දැකලා ඒ පටි සෞපාදය තුළින් අංකා විටරණ විශුද්ධත් සම්පූර්ණ කරගෙන තිබ්බනංමනතැයි පුහුණුවක් තිබ්බන වර්තමාන භාවේ ඒ ලබාගත්ත පුහුණුව එමම තියෙනවා තමස් භාවයෙන් භාවයට අරගෙනයන් අපි මිස් සෑම දෙයක්ම එකට හොඳ උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ එක භාවයක් තුළ නෙමේ නිවන් දැක්කේ තුම්ූ ධර්මය අවබෝධ කළේ සාරසංකය කල්ප ලක්‍ෂයක් පරමිතා පිරවා තවට සෑම භාවයකම අරගෙනාවේ පුරුද්ධ. භවයෙන් භවයට පුරුද්ධ ගෙනාව අප එහෙම තමයි පිත්ේ භවයෙන් භහවයට අරගෙන එන්නේ පුරුද්ධ තරේ පුරුද්ධ පෙරබහවල ඇති කරගෙන වර්තමාන භවයට පුරද්ධත් එක්කනං ඇවිල්ල තියෙන්නේ මේ බනහන්නයි මෙතන ඉන්න පුළන් චුළල සෝත පන්න එච්ච.ඒ යාලට වශ්‍ය කරන එතිනින් ඉදිරියට යන යන්න කොහොමද කියන එක.ඒ සංසාරය පුරද්ෙමන ඇත්තේ ති වර්තමාන භහවේ එමට්ටමට මේ වෙනකොට මානසිකත්වය හදාගෙන තියන්නත්තු අපට කියන්න බේ එක තමයි දන්නේ මගේ මනස්ස මගේ එධර්ම අවබෝධ්ධය මොන ආකාරයටද තියෙන්නේෙ කියන්නේෙ මානස්සික මට්ටම දන්නේ තමන් තනිසම්ධර්ම තමගේ නුවනින් තමන් අවබෝධ කරගන්න දහමක් සසලින් නිවනට කියන මාතෘකාව අට්ටතය අපි දේශනා කරන්නේ මගම් මග ඥාන දර්ශන විශුද්ධි තව තියනයගේ ගොඩා අපි අද දේශන සඳ ගන්නවා විඤ්ඥානය. ද විඤ්ඥානය කියන එක දන්නවා. වි්ඥා තියන විවිධ ආකාරයෙන් ගන්න පුලො. අපි ද ප්‍රයෝගික ජීවිතයේදී විඤ්ඥාන හයක්ක උපද වනවා එවගේම තව තියෙනවා පහළවක් එකද අර හේතුක සිත්්තෙක් උපදන එකක්. ට ගැඹුරු අපි මේ ප්‍රයෝගික ජීවිතයේදී උපදවාගන්න වි්ඥානත් එක්ක බලමු අපි මඟට වැටිලද ඉන්න තිර හො මගම් මගග ඥාන දර්ශන විශදීකයන අපි නිවැරැදදිව මඟට අවතීරණ වෙන්න ඕනෙඒ මාර්ගය තමයි අර්ෂ්ඨාංගික මාර්ගය තමන්ගේ මනස්සින් තමන් දැනගන්න තමන් දැකගන්නා මං හරි මං මාර්ගයට බැහැ ඉන්නේ යස්ටාංගික මාගයට බැහැල ඉන්න මට ගැටලුවක්නෑ එකතමක් ගම්මක් ආර්යෂ්ටාංගික මාර්ගයෙන් බැහැරණං යම් කිසි කෙනෙක් යනුමග එකන ලෞකිකවසෙන් මේ ලෝකෝත්තර වසෙන් අර්ස්ටාංගික මාර්ගයත් ලෞකික වස්සයෙන්වෙන් කරන්නත් පුුවන් ලෝකොත්තර වශයෙන් කරන්න පුලන් තර නිවැරැදි මගේ තමයි ලෝකෝත්තර වස්සයෙන් මාර්ගයට බැසගත්ත බව තමන් දැනගන්න තමන් දැගන්න තවයි මක්ගම්මගේ ඥාන දර්ශන විසද එතන්ට එනකොට අපි සමාධික්්‍යයටවිල් ඉගරය මද මඟ නිවැරැදිවම තෝරගත්තනම් අපි ඇවිලතින සමාදිිට්්‍යියයට සමාධිට්්‍යයට ආපුහා ආවනං අපට විදර්ශනාව හා මාර්ගය ගැලපෙන්ඩුව විදර්ශනාකයන්නේ විශේෂ දර්ශනය විශේෂෙන් දැකීම විදර්ශනාවයි නිවැරදිව දැකීම විදර්ශනාවයි නිවැරදි දෙකීම සමාදිිට්ටියයි. තොට විදර්ශනාවයි සම්මාධිට්ටියයි ගැල පෙන්ලුවනි. දැපියේ සඳ ගන්නව එකක්. එගන්න මේ විඤ්ඥාන ටික දපිදාන්නවා විඤ්ඥානක්ක කියන්නේ මොකක්ද කියලා. විං්ඥානකයන්නේ යම් දෙයක් මනසින් දැනගන්න. චක්කු විඤ්ඥානකයන රූප පිළි බන්ධව සිතින් දැන ගන්නඒට චක්ක ව විඤඥා. සෝතවිඤ්ඥානයක්කයනවා සබ්දය පිළිබඳව දැන ගන්න සෝතවි්ඥාන ගාන විඤ්ඥාන කියයන්නේ ගඳසුවඳ පිළිබඳව දැනගන්න සිත ජිවවාවිඤ්ඥාන කියන්නේ රසය පිළිබඳව දැනගන්න සිත කාය විඤ්ඥාන කියන්නේ පහස පිළිබඳව දැනගන්න සිත මනෝ විඤ්ඥානක කියන්නේ අරමුණු පිළිබඳව දැනගන්න සිත වර්තමානයේ මේ ප්‍රායෝගික ජීවිතයේදී අපිට මේ විං්ඥාන හය හටගන්න තවති විපාක විඤ්ඥාන කියලා අපිඒ මෙතන්ට ගන්න නෑ අකුසල විපාක විඥ්ාන තින කුසල විපාක විඤ්ඥානති න අපි ගන්න මේ වර්තමානය නිරන්තරයීමම සිද්ධ වෙන විඤ්ඥාන ටික. දැ වි්ඥානය බුදුරජාන් වහස දේශනා කරන හේතුන්ගේ හට ගන්නව කියන එක අපි ඒක නිවැරදදිව දකිින් ඩෝනි තතාගතයන් වහස දේශනා කරන්න එක දුකයි කියලත් එහනම් විදර්ශනාව හා මාර්ගය ගැලපෙන්නලං තොට මාර්ගය ගැලපෙනව කියන්නේ ප්‍රඥාව උපදවන්න ඕනේ තමයි මාර්ගයටාවක් කියන්නේ ප්‍රඥාව උපදවනව කියන්නේ සම්මාධික්්ටි සමා සංකප්ප එදා ප්‍රඥාවට අයිතිවෙෙන සීල සමාධි ප්‍රඥාව අධිශල අධි සමාධය අධි ප්‍රඥා ලෝකෝත්තර පැත්තට එන්නේ අදිශීල අධි සමාධී අධි ප්‍රඥා ලෝකොත්තර පැත් ලෞකික පැත්තට එන්නේ සීල සමාධි ප්‍රඥා එනම් අපි විඤ්ඥානය පිළිබඳව ද බදුරජණන් වන්සේ දුකයි කියීවන සමාධික්්ටි කියන තැනට එන්න නම් එන දුක පිළිබඳව අපි නුවනි දැනගන්න ඕනේ දැගන් පපව. නුවනින් දැන ගැනීමහා දැක ගැනීමට කියන දුකෙන් ඥාන දැහම එකක් ලතිය දුකේෙන් ඥාන දුකර හේතුව පිළිබන්ඳව නුවනින් දැනගෙන නුවනින් දැකගන්නවට කියනව දුක්ක සමුදේ ඥාන දුක්ක නිරෝධය පිළිබඳව හේතුව අයින්කොලොත් පලය නිරුද්දයි ැනෙ දුක අවසන් කියන එක නිරෝධයයි එක නිවනයි කියන එක නිවැරදිව දැනගන්න දැකගන්න එක දුක නිරෝධඥාන ඒ නිරෝධෙහෙමත් නිවන අවබෝධ කරන මාර්ගය දුක නිරෝධගාමි නිපටි පදඥාන පුබ්බන්තිඥාන පෙරභවි පෙරභහවිේ අපි මේ නිවැරදි ක්‍රියාව නිවැරෙද්දී ආකාරයට සිදුවෙන බව වර්තමානයේ මනසින් දකිින් දෝනනි සිද්ධ වෙච්ච බව අනාගතයේ මේ විඤ්ඥානය මෙආකාරයටමයි සිද්ධවෙන්නේ කියන නිවැරදිව දැනගන්නඩ ඕන නිවැරදිව දැකගන්නට ඕනේ. පෙරභාවේ නිවැරදිව දැනගන්න දැකගන්න එකට කියන පුබ්බන්ත ඥාන. අනාගතයේ ඒ විඤ්ඥාණය හටගන්න මෙන මෙආකාරයෙන්මයි කියන්නේ එක නිවැරදිව දැනගැනීම දැකගැනීම අපරන්ත ඥාන. දෙකම පිළිබඳව අතීත හා අනාගත පිළිබඳව නිවැරදිව දැන ගැනීම දැක ගැනීමට කියෙන පුබ්බන්තිය අපරන්තය ඥාන. මේක දකින පරිිච්ච සමුපාදය තුරින් පි්ච සමුපාද දම්මේ ඥානන් සම්මාදිීටි. මේ ලෝකෝත්තරයි. පැහැදිරිවෙන්න ඕනෙ කිය ප. තම ලෞකික පැත්තනෙමේ. එකෝරාී ඥාන? අටක් උපද වලති දුකේඥාණන් දුක සමුදේඥානන් දුක නිරෝධීඥානන් දුක්ක නිරෝධගා මි නිපටිපදයන් පුබ්බන්තඥ අපරතේඥානම් පුබ්බන්තය අපරන්තේඥානම් පටිච්ච සමුපාද ධම්මේ ඥානන් සම්මාධික්්ටි එහෙනම් අපි සම්මාධික්්්‍යයට ඇවිල්ලනං අපි විදර්ශනා කරගෙන ආපුස්භභාවය මාර්ග්‍යත්ය එක්ක ගැලපෙනවා තේරනාදිික ඒ ටික තවම තේරෙන්නේ නැත්තං අපි විදර්ශනා කරලත් නැහැ නිවැරදිව. විදර්ශනා නිවැරදිව කළෙන් නැති නිසා මාර්ගයට මගමග ඥානදර්ශන විසුදී එන මාර්ගයට අවතීරණ වෙලන්නේ එකන සම්මා දිට්ටි සම්මා සංකප නෑයට ප්‍රඥාව ඒනම් කොහොම දෙන්නේ. අපි දන්නවා ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. අපි කතා කරන්නේ මේ සසලින් නිවනැට කියන මාතෘකාවේ යටඇත අපි මුලින් කතා කලා සත්‍යය පුච්චරේ ගැන නමුඒ සත්වය පුච්චලේ නෑ කියන අපි පැහැදිලියොම පෙන්නල දුන්න දික්ටිවිසිුද්දීද පැහැදිලියෝ පෙන්නල දුන සත්්‍යය පුචලේ නෑ කියන එක තු හෙනම් මෙතනිත් අපි නිවැරදිව දැනගණ්ඩෝනේ මේ ඇසයි රූපයයි නිසා සිතක් හැදෙන මේ අරූපී ධර්මයක් සිත කියන රූපී ධර්මයක් ඒකට කියනෙ නාමධර්මයක් සිත කියනේ නාමධර්මයක් ඇ සයිරූපය රූපධර්මයක් ඇසයි රූපය පිළිබඳව දන්න එක සතටරමහධාතුන් ගික්‍රියාවක්. ඒ ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වීම තුළ එ දෙකේම නැති දෙයක් එන බව දකිින් ඩෝනේ. එ දෙ ඇසේ සිත්නේ බයිරරූපයත් සිත්නේ. හැබැයි මෙ දෙැකීමෙන් සිතහවත් මේ චක්කු විඤ්ඥානය එනම් ආවේ හේතුන්ගේ පලයක් වශේ. හරි දැම් මේ ක අපී අර මාර්ගත් එක්ක ගලපැන වනන් එ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඤ්ඥානය පිළිබඳව දුක්කේ ඥාන එන විඤ්ඥානය දුකයි කියන්නේ එක තේරුම් ගණ්ඩෝන. හරි ත වර්තමානයේ මේ ඇසයි රූපය නිසා හටගන්න වි්ඥානය එතන නවතින. විඤ්ඥානය නවති නොද නෑඒ කරනතුන එකතු කරන ශ්පර්ශය විසින් තින්න සගති පස්සු. එතනින් නවතින් යන විඳීීමම් කියන ස්භාවට. ඒ විඳීම් කියන ස්භාවේ නවති එතනින් යන හදුනා ගන්න කියන ස්භාවට එකරකි නො සඥා කියන වේදනස් සඥා.ඒ වේදනා සඥ්ඥා දෙක තුළ මනස පවතිනවා එත වඩ හදුනා ගන්න වැරදිආකාරයට නිවැරදිආකාරයට නෙමෙයි ඒ තුළ සංස්කාරහෙවත් කර්මයක් ගොඩ නැගෙනවා වේදනා සං්ඥා දෙක ප්‍රත්තියයි සංස්කාරයට හරි. ත සංස්කාරයකයන කර්මයක් තුොට ද කර්ම හැද අපි දැ මේ අපි පොඩ්ඩක පැත්තකෙන් තියෙන මකද මේ කර්මයක් නිසා යිගාවට එන්න සිදක් එකන වර්තමාන භවයට ආවයහෙමනිද වර්තමානය භාවේ පවතින්නාව විඤ්ඥාණය දුකේ ඥානන් එහෙනත් දුකක් කියලා කොහොමද නුවනින් දැනගන්න නුවනින් දැකගන්න ද විං්ඥානි ප්‍රවෘත්තිය තියෙනන පැවැ තර විඤ්ඥානය ප්‍රවෘත්තිය නික තියන්න බැහේ ැන මනුසත්ම බවේ විඤ්ඥානය ප්‍රවෘත්තිය විඥානය විත්තරක් පවර්තින ස්ථාන හතරක් තියෙන ඒ වෙන එක. ඒ ආකඥ තන විඥ්‍යානච්චා තනනා ින්්ඥඥා තන නිවසඥ ඥසඥා ඇතන. මනුස්සලෝකයේ විඤ්ඥානයට පවතින්ටන රූපයක්කෝන. ද ඇසයි රූපයෙහි දන හටගත්ති ආදන්න බෙහෙන් දැන්ඉහෙනම් එතකොඩ ඇසටයි රූපයයටකිවේ රූප කියලා ඒ දෙකැනි සයිපදිච්ච සිතට කිව්වේ නාම කියන චක්ක විඥාය නාමයි දැතියන්නේ මොකක්ද නාමරූප දෙකා හරි නැතොට දුක තියෙන්නේ මේ නාමරූපද දෙක තමයි බුදුර ජන්ස දේශනාය කරන්න. තර විඤ්ඥානයට නිකම් පවතින්ට මේ අනුස්සලෝකි. විඤ්ානය කොහන් මනුස්සලෝක නිකම් පවතින් නෑන අනිවාරය මේ ඉන්ද්‍රිය ධර්මයන්ටි ෝනි. එම් මෙතන ක්‍රියාත්මක වෙන නාම රුප දෙ. ඇම මේ නාමරූප දෙකේ ක්‍රියාව මේේ දුකේ ඥාණන් කියන ස්භාවය දුක කියන්නේ එක අපි නුවනින් දැනගන්න ඕනේ දකගන්න ඕනේ දමින් ඒ චතුරාර්ය සත්ත්‍යය පලිවෙනි සත්තියන දුකේ ඥානන් කියයන්නේ දුක පිළිබන්ධව අපි නිවැරදිව දැනගන්න ෝ දැක ගන්න යන දුක කියේන එක ආර්ය සත්්‍යවයක් කියලා. දැන් එතකොඩ නාමරූප දෙක ක්‍රියාත්මක වෙනවා නාම රූප දෙක පටන් ගත්තේම. අපි මනුස්සලෝකයේ මවගේ ගර්වාාසයෙන් තමයි මේ නාම රූපදික පටන්ගත් එකක් දන්නවැනි. තොර ඒ නාමරූප දෙක මනුස්සෙක් වසයෙන් මවගේ ගර්වාාසය පටන් අරගෙන එතන නැවතුන්නේ ආයතනහයක් පහල කර හරි ආයතනහාය පහල කරල්ලා ආයතනහයට ස්පර් සහයක් සිද්ධ කරනු. ඉස්පර් සහයට විඳීම් හයක් තියෙනවා. විඳීමම් හයට ඇලීම් හයක් තියෙන. තොවට එම් යට උපදාාන හතරක් තියෙන උපාධානහතරට කර්ම සකස් කරනවා කර්ම සිත් විසි නමැක් ඒත් පසුගේ සති කලින් සතිය දේශනා කරා ටිකක් පැහැදිරි කරන්න ත කර්ම සකස් වනහම බවතුනෙන් එකක් අනිවාරයෙන් නියතයි පහළ කරනව ජාති ජාතිපච්චා ජාමරණ එතොර ද මේ ඇසයි රූපයයි නිසා හටයි ගන්න මේ චක්කු විඤ්ඥානයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බැහැ. එතකොට ඒයාට රූපය අත්තෝන තොට නාම රූප දෙකේ ක්‍රියාව අරගෙන ගිහිල්ල වර්තමාන බවේ ජරාවට පත් කල නැති ජර මරණ සෝක පරිදිේව දුක්ක දෝමනස් උපායස සම්බවන්ති ඒ දේටන දුකයි. එ වි්ඥානය ප්‍රවෘතිය දිගට මරගෙන ගියොත් දුක කියන තැන නවතින ද තවයි එකක්ති න දුක පිබාන්ධව අවබෝධ කරගන්න ආකාරය දුක සත්්‍යයක්ම කියන එක දම විඤ්ඥානය උපදවන්ඩ කියලා නිරන්තරයෙන් සිතට පීඩනයක් දෙන්නද එකන ඇස ඉස්සරාට දාලා මනරම් රූප බලන්ඩ කියලලා හම සිට මේ වදත්කයම දෙන්නද දෙනවානේ මනද බලන්ඩි කියන අවලස්සන රූප නමි ලස්සන රූප බලන්ඩ කියලා සිතට වද දෙන ඕනේ ඇතම පීඩනේ පීඩන පීඩන සභාවයක් තියෙනවා හ හේතුන්ගෙන් ඕන හදන්න සංකතයි. හේතුව නැත්තගේ සිතහ දන්න බෑ ඇ සහොඳින් තියාගන්න ඕන ඒ ඉදිරිය ලස්සන මනරම් රූපතියන්ට ඕන හටට හදන්න පුළුව. එන හේතුන්ගන්නේ හදන්න සංකතයි. නිරන්තරය දැවිල්ලක් ඇති කරනවා ස්සරහට දලා රූප බලන්ඩ 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 බලන්ට් එතමයි සන්තාප සභාවය හැබැයි පෙරලනවා පෙරලන්නෙ හොම එක චිතක්ෂණය යාවිස බලන පුච්චලෙන්නේ දකින පුච්චලෙන බලන පුද්චලෙන පෙනෙන පුච්චලෙක් නැහැ දැකීමේ සිතක් හැදෙනවා හැදෙනසනෙන් නැති වෙන චිතක්ෂණය යාශ විපරිනාමයි එහනම් මේ චතුරවිද දුක්ක සභාවයන් විඤ්ඥානය තුළ තියෙනවා හරිනි ත ප්‍රවෘත්තියට ඉරදීම තුළ අර ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පයස කියන ඉවත් හම්බේෙන. හරි තර මේ සැපට අයිතිද දුටයි. අන්න දුක පිළිබඳව නුවන දුකේ ඥාන හරිනි ඇතුවට දුක සමුදේඥාන ර විඤ්ඥානයට හේතුව කර්මයි ඇයි? ප්‍රතිසන්ධයක් ගන්නවනන් යම් කිසිකනේ විඤ්ඥානය කර මවකුසේ බසින් ඕෝනේ ප්‍රතිසන්ධියයක් ගන්ඩ නිකම් බහින්නේ. ඒ විඤ්ඥානයට බහින්්ඩ කර්මයක් පිළියල් කළ දෙන්නඩෝන. එතම සංකාරපච්චා විඤ්ඥාන. දැන් හරිනය තකොට. එතට සංකාරපච්චය විඤ්ඥානං එහෙනම් බැස්සනං විඤ්ඥානය කර්මයක් එක පැටලිච්ච මනස්්‍ය වර්තමාන භවයට ආවන ආේ දුකක ප්‍රවෘතියන්නමී. සංකාර නිරෝධා විඥ්ඥාන් නිරෝධ. කර්මණැත්තාම් ප්‍රත්සන්ධි විඤ්ඥානය නිරුද්ධයි එයාට පහළ කරගන්ඩ අන් ජලාබුද්ජ සංසේතජ ඕපපාතික ඔය හතරින් මොන එක පහළ කරගත්තත් එයාට අර කර්මයක පැටලිච් මනසෝනේ නැත්තම් බහිද නිම සංකාර නිරෝධ ඤ්්‍යා නිරෝධ දැන්ද හොඩ දැ එ විඤ්ඥානය ක්‍රාත්මක වීම තුළ දුකයිද සැපයි ද විඤ්ඥානයට හේතු වා හතු එකතොර කර්ම හේතු. කර්මයට හේතුව අවිද්‍යයි අවිද්‍යාවට හේතු ආශ්‍රවයි. එක දන්නන පැහැදිරම් ආශ්‍රව නිසානය අපි ද්‍යාවට ඉඩදදිීලදි ශ්‍රව තම ද්‍යාවට ප්‍රත්ථය වෙන්නේ තොර විද්‍යාව ක්‍රියාත්මක වෙන තැන තමයි කර්ම කරන්න ඒම් ආශ්‍රව කියන්නේ තුෘෂ්නාව නේද ඒක පැත්තකින් ගන්න ආශ්‍රව කියන චන්දරාගය තුෘෂ්නාව බැඳීම ආසාව ඕන කම එක තම කා ආශ්‍රව කාමයන්ට ආසයි භවාශ්‍රව භවයන්ට ආසයි දිට්්‍ය ආශ්‍රව විධ පිළිගැනින් විධ ඇදහීමෝලට ආසයි ප්‍රියය එක දිට්්‍ය ආශ්‍රව කාමාස්ත්‍රව බාස්ශ්‍රව දිට්්‍යාශ්‍රව දැතර වර්තමානය අපි ැ ජරාමරණ උරුමකරගෙන න ඉන්නේ දේවත් වර්තමානය ලැබෙනවනි තර ජරාමරණ උරුම කරගෙන ඉන්න අපි නැවත්ත එතැ න්නම හේතුව හදනවානේ යි අපි දන්න ඇයිති දුකට කියනක දැම් චල කතා කළේක ය සයිති දුකට කියන එක අපි දැන ගෙනත් අපි ඇසට කැමතිදන එක් කාමාස්්‍රව හරිද? ඇයිති දුකට කියෙනෙක ද මෙච්චල පෙන්නවා නමුත් අපි ඇසට කැමති මේක කාම වස්තුක් කැමති ඇසට. එහනම් කාමාශ්‍රව. මේක බවයෙන් බවයට ගෙන අන්ඩ ඕන කියලා හිත නොන භවසව. ද මේ පිරිීබඳව නිවැරදිව දැක්කෙනෑ එකන විඤ්ඥානය පිරිිබඳ නිවැරදිව දැක්කනෑ. එතමයි දිට්්‍යයාාශ්‍රව. නිවැරදිව දැක්කා හේතුන්ගෙන් හටගන්නේ මක පැටලිලයි ආවේ වර්තමානය ප්‍රවෘත්තියදී ඇසයි රූපය නිසයි හටගත්තේ ආශයකච්ි තක්ෂණයයි මේක ප්‍රවෘත්තියට තවදුරටත් ඉඩදුන්න දුක කියන එක උරුමයි. එනම් ආශ්‍රව හේතුවයියිඒ සමුදාාර්ය සත්්‍යය ඒ පිළිබඳව ඥානය දුක්ක සමුදේඥාන හරි දැන්ගතුගොඩා පි විදර්ශනාව තුලාපේ මනසිකාරයල්, බැහ මකදද මාර්ගය සමදිකි හරි ඒ පිළිබන්ධව නිවැරදිව කල්පනා කිරීම සම්මස් සංකප්ප. ඒ දෙක ආර්්‍යෂට්‍රාංගික මාර්ගයේ ලෞකික පැත්තනෙමෙයි ලෝකොතර පැත්තයි. මේ හේතුඵල ධර්මතාවය හාම නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරය දුකේ ඥානං දුක සමුදේ ඥානන් දුක නිරෝධය ඥානන් දුක නිරෝධගාමිණී ප්‍රතිපජා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තය අපරන්තේ ඥානම් පටිච්ච සමුප්පාද දම්මේ ඥානන් කියන ඒ මනසිකාරයක් එක්ක නං අපි එන්නේ අපි මාර්ගයට අවතීරණ වෙලාද නෙද්ද මාර්ගයට බැහලද නෙද්ද බ එන අටතන සම්පූර්ණ අ තැනම්පූර්ණ වෙනකට අපිඉ ආර්ය ෂ්ටාංගික මාර්ගය ලෝකෝොත්තර අගත ම ගම්මග ඥාන දර්ශන විසිුද්දිය. නොමගග නෑි අපි නිවැරදි මඟට වැටලා තියෙනවා ඒ තමයි විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද කිය අපි නුවින් බලනවා මේක නුවනි දැනගෙන දැකගෙන යන්නේ එක තමයි මන්ගේ සතියච්චිව එක දරහතන් වහන්සේ ඉව. ට බුදුරජාණන් වහන්සේ පැහැදිරි කරායදා භික්‍ෂූන් වහන්සලාට මහනිනි යම්කිසි කෙනෙක් එයා අරිහත්වයට ගියා යා රහත් වුණා මම සියලු කෙලෙස් ප්‍රහීන කලෙ මම කළයුත්ත කලි බරයි මට තවත් කළ යුතු දෙයක් නෑ මගේ සිත උපාධන රහිතයි මම සියලු ආශ්‍රවයන්ගේෙන් මිඳනු කෙනෙක් කියලයා ප්‍රකාශ කරන වන්නං බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට කියනවා මහනෙෙන ඒ එකපාර පිළිගණ්ඩ එපා ඇබේ ප්‍රතික්ෂේප කරන්නත් එපා එක පාර පිළිගණ්ඩත් එපා ප්‍රතික්ෂේප කරන්නත් දෙපා එයාගෙන් අහන්ඩ මෙන්න මෙහෙම කොහොම දහන්න අපි ලෝතරා බුදුරජාණන් වහන්සේ මැනවින් ඉතාමත්ම ලස්සනට මැනවිනි දේශනා කරපු විහාර හතරක් තියන එය තමයි දික්ටවාදී එකැන එහන් දකින දී සුතවාදී කනෙන් අහන දී මුතවාදී නාසයට දිවට ශරීරයට දැනෙන දී එ මුතවාදී විඤ්ඥානවාදී අරමුණු ගන්නාස්භාාවය විඤ්ඥානවාදී මේ සතර ආකාරයක් ජන්වන්සෙන් නිවැරැදිව පැහැදිිව දශනා කලා තියෙනවා මේ සතර ආකාරයෙන් පිළිබන්ධව උබවහන්සේගේ සිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදුනු බව ප්‍රත්‍යක්ෂව දන්නවාද ප්‍රත්‍යක්ෂව දකිනවත් ප්‍ර්‍යෂද එකන සහතිකද කෙයග හ එට උත්තරන්න මෙ කමද ඇහන් දකින දේ පිළිබඳවම රාගවසිංහලෙන්න්නේ දශවශයෙන් දුරු කල්ලති එකන ගැටෙන්නේෙත් නෑ. ඒ ැන ඇසයි රූපය ඉනිසා හටගන්න සිත පිළිබඳවත් ය රාගවශයෙන් ඇලෙන්නේ නෑ. දේශවශයෙන් ගැටෙන්නේ එකන විඤ්ඥානය හරියාාකාර උපදවාගන්ඩ බැරි වනා කලයට අමනාපයක් තරහක් දේශයන්නේ අපිට මොකද වන්න. ඇසයි රූපයඉන් නිස්සා ඒ සිත හරියාකාර උපදවා ගණඩ බැරිවුනොත්. දින් උපදවා ගන්නඩ බැරි වුණොත් අමනාපයක්ක නැත්. තාමනද එනගේ තොර හත් වෙලා නෑ කියල දැනගන්න පුල අර රහතන් වහන්සිේ කියන මම දන්නවා මම දකිනෝ මට ප්‍රත්්‍යයක් සයි මම දේශවසයෙන් දුරු කල්ලතින්. ඒ විඤ්ඥානයට මම රාගවසෙන් ඇලෙන්නේ. අපි හැඩ එ රහත්වෙලා හේතු පලවසයෙන් දකිනවද එන සෝන් ප හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යපන්න හේතු ප්‍රත්්‍යය ප්‍රත්‍යපන්න වසෙන් නෙමේදේ විඥානය සිද්ධ වෙන් එතැනද අර ආත්ම දිට්ටිය කියන එක දුරුවෙනවා. හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝපන්න කියන ආකාරය නිවැරදිෝ මෙනය කරන වනන් එයාට ආත්ම දිට්ිය තියන්න බේ ම සංකල්පැඇත්තියන්න බේ. මොකද විසියාකාර ආත්ම දිිට්ටි තමයි සක්කයි දිිට්ටිකයන් එකන් රූපය ආත්මයම සයගන්න ආත්මයකයන සදාකාලික ස්තීර වෙනස් නෝන දෙ රූපය හම සවභාවයන්නේ සිිතක්ෂණ දාහතක් තුල ඉපද බිඳන. වඩ විඤ්ඥානයත් එහෙම සවභාවයන්නේ ආත්ම සභාවය එයි? විඤ්ඥානය තාත්මය කියලා කියන්නේ ස්තීර වෙනස් නොවන එකක් තමාගේ වසේ බවතන්න පුළා එක. විඥ්ඥාණය ආත්මසයෙන් ගන්න බෑ. එ එහෙනම් ඇසයි රූපය නිසා විං්ඥානය හැදෙන බව දකිනවා අය හේතු ප්‍රතිය ප්‍රථ්‍යයප පන්න ධර්මයක් ැට දකිනවා එයා සම්මා දිටි. හරිද. ක විදර්ශනා ප්‍රඥාව එකමන විදර්ශනව තුළ, මාර්ගට අවතීරණ වෙලාද කියලා තමන්ට දැනගන්න දැකගන්න පුළුවන්ද. දැරහතන්නවා සිකී නොනි. මම ඒ චක්කු විඤ්ඥානය පිළිබඳව මම රාග වසය යලෙන්නේ ම දේශවශයෙන් දුරු කල්ලා තියෙන්නේ මට ඒ පිළිබන්ධව සිතේ කෙලෙසීමක් නෑ කෙලෙ හටගන්නේ. දැ අපටඒ ඇසයි රූපයන් නිසා හටගන්න චක්කු විඤ්ඥානය තුළ ලෝබෙනෙද. ඒ උදවන්න ති ආසාාවට ලෝබේ කියන්නේ තියනවා. ඒසිට උපදවාගන්න හරියාකරෝ බැරිවුණු දේශය නැද ඒසිට හරියාකාරෝ උපදවාගත්තොත් මාන්‍යය නැද්ද අපි බලන්නේ ලස්සන රූප අපි බලන්නේ මන රම්රූප මානයක්යනෙද එනවා තර ආසාවහා තරහව මානය කියන්නේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ මෝහ තුළනෙමයි එක ලෝභ ඇත්ති දේශයක්ත්වයන මෝහ ය මාන ඇ හරි දිට්ටියය තියෙනවා ඒ දැන්ද මෙච්චර වෙලා කතා කරපු ආකාරයට එක දකින්නන්නේ නැහැ දිට්ටියත්තිය හේතු පල දකින්නේ මම බලනවා මම දකිනවා කියලන්නේ ගන්න එතකොටම දිට්ටිනකර දිටියත්ව රහතන්න සිකෙන මට එකක් වන්නේ දිික්ට ශවනය රකාමාශ්‍රවනය ඇලෙන්නේ. බවෙන් බවට ගෙනියන්ට ඕෝමනාව කුත්නෑ බවාශ්‍රවත් නෑ. මම නිවැරදිව දන්නවා නිවැරදිව දකින මට දිට්්‍ය ආශ්‍රවත්නෑ. එස්සියල්ු ආශ්‍රවයන්ගෙන් ප්‍රහීන වූ බව මට ප්‍රත්්‍යක්ෂයි අන රතන උත්තරද තු හරිදේ තො රතන්වාස උත්තර දෙදවා. ලබට තාම මෙහෙ ත්තර දෙෙන බැ එදර කෙල සටගන්න ලෝබැයි දශයයි මෝහැයි මානයේ දික්කියයි විචිච්චාවත්තිය නවා මමම දින්නේ මම නෙමෙහිද කවුරුවෙලා හිටියද කොහොම හිටිය කවුරුවෙලා කොහොම වෙයිද පුද්චලෙක්කහයිනවා. දැතකොට විචිකිච්චාව සැකයක් පුච්චලය පුද්ලකන්න වද නෑ මොකත් දේනතිය නාම රූප දෙකක්. එන විචකිච්ාව රාතන්වාසට විචිචිච්චා වන්නේ උදක් කියන චිිච ක්කොත්නෑ දික්කිය ප්‍රහීනනම් අයතන විචිගිච්චාවත් තියන්න බැහැ ර විචිකිි්චාවත් නෑ තියන බදධත්නේ උදච්චා හිරිකානෝතප කියන දසක් ලේෂයන්ග එක ලේෂයක් කත්නේ රහතන්වාසක් කියන තු රාගෝශෙන් ඇලන්නේ කියැන කාමාසුවන එත වර්තමාන භවේ ්‍රරාගවසයෙන් ඇලි නත් භවයෙන් භවට ගෙන අු කොහමත් ඇැලෙන්නේ ඇල ඕන ර්තමානය පැහලින් ඒක භවයෙන් භවයට ගෙන අන්ඩ උමනා වන්න එන භවාස වන්නේ. රහතන් වහන්සි කෙන මට දිද්‍යාශ්‍රවනය. මම දකින අනිවැරදිව එතකොට ඒ අන අවිද්‍යාශ්‍රවනෑ එසියලු වාශ්‍රවයන් ප්‍රහීන විච්ච බවන් ප්‍රති්‍යක්ෂ වසය දන්න. ප්‍ර්‍යක්ෂ වශයෙන් දකිනෝ. හරිද එතකොට රහතන් වහන්සේ විදර්ශනාවයි මාර්ග්‍යය එකට ගලපලත් මේ ධවතෙන ග අපට තාම විදර්ශනාව මාර්්‍යත්ක ගලපග්ඩ බැරිවුුණ හැබැ ගලපගෙන යනෝදේ ගල්පගෙන යන එක එක සම්බන්ධ කළ බලනො දො අපි නිවැරදිව දැනගන්න නිවැරදිව දෙකගන්නඩ එනම් එ චක්කු විඤ්ඥානය පිළිබඳ දැ අර චක්කු විඤ්ඥානය හැදිල එතනින් නවතින්නේෙහි කරනුතුන එකතුවෙන කොට එතන ස්පර්ශයන තියෙන චක්කු සපස්සයනි ස්පර්ශයනිසා විඳීමේ සිතක් හැදවන. විඳීමේ සිතක් හැදුන හාම ඒ පිළිබඳව අපි අඳුනාගන්න. අඳුනාගන්න වැරදි විදිහයට. ඒ අඳුනාගන්නකට කියන සංඥා. රි එතු අපි හිටන්නේ මම බැලවා මම දැක්කා මට පෙනනා කියලා. එක වැරදින හේතුන්ගෙන් හටගත්තා ඒ සිත. ත් රූපේත් නෑ දෙකේම නෑ සිත ඒ ධර්මතා එකතුවීම නිසානය සිත හටගත්තේ එම් තාපී ගන්නවන එ දිට්්‍යය තුළයි ගණඩුවවෙන්නේ තොර දික්්‍ය ප්‍රහීනයි රහතන් වහන්සේ එනම් වි්ඥානය අපි දැ හඳුනා ගන්නේ මම බලනව කියලා හඳනාගත්තොත් දික්්‍යියද නැදද දික්කිය හදනාගන්නේ වැරදි ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකට කන්නේ රූප සඥා දරූපයක් නැහුනගත්තය එකන චක්කු විඤඥාය වසයෙන් ගත්ත. ත හදුනාගත්ව විදිිය වැරදිවෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ සං්ඥාව දේශනා කළ මිරිංගොක් හැටය මිරිගෝ කියනමකත් තියන දෙදද නැති ද. බැ පු මිරිගුව නැකිවොත් හරිද තියනවා කිවත් හරිද දෙකම කියන්න තියනවා කිවොත් එතැටකින් බැලුවොත් නෑ කෙනෙක් නෑකිවොත් අර පෙන්නඩ පුළා චක්කු විඤ්ඥානත් ඒ දිහ තම චක්කු විං්ඥානයක්ත් ඒ විදිහම තමයි ඇයි නෑ කියන්නේ ඇතු ස්තීරවනයි හැබැයි තියනවා කොහමදති ඇසයි රූපය නිසා හරි දේතකොට දර අපි රැබටිලා තියන විඤ්‍යානයටනේ මිරිගුවටනය රැවටිලාතින් මිරිින්ගුවට රැවටී මමකද මොහ එනෙම ද දම්කිසි කෙනෙක් මිරිගෝුවද කළකවත් අපියන්කු අනතරන හරි පිාසය හරි බයි අනතන වතුරටිගත්න යංකව තුරටිය බෝ කවදතරන් ේ බෑන අරද ඇ ඒම දෙයක් එතන නෑ හැබයක එන්නේ හාරතියෙන්නේ දැයකිෙන බතුර නෑවදනග ොනෑ දරතින වතුර ඒ වගේ විඤ්ඥානය. එ ඇතුළේ අභ්‍යාන්තරයේ තියනවද විඤ්ඥානයක් හේතුවන්ගෙන්ද හට ගන්නේ දුක්ක සමුදේ ඥාන ත දුක්ක නිරෝධී ඥානං එෙනම් ඒ වේදනා සඥාව නිරුද්ධ කොත් සඥ ගැටකග දො සංඥාව නිරුද්ධ කොත් කර්ම පස්සෙන්නෑ ඇයි විඳිනදේන හඳුරගන්න ද විඳින්න්න දෙයක් නෑන තන ඇයි ඇසේ තියන්නේ සතර මහදහතුන්ගේ ක්‍රියාවක් රෝපේ තියන සතර මහදහතුන්ගේ ක්‍රියාවක් ඒ දෙක නිසාන මෙ සිත හැදුුණි හරි දේතු දැන්තුම් එහනම් ඒ සිත මේ ඇතුළේ නෑ බාහිරත් නෑ රූපේති නදී. එම් දන් ඇත්තත්නෑ නැත්ත ත් මිරිගෝගනීද එක හොම මිරිග නෑ සත්‍ය වශයෙන් හැබ නෑ කියන්නත් බේ. එහෙනම් සිත නෑක අන්ත් බේ තියෙනවා කියඩත් බේ එම් හේතුන්ගන්නේ හටගන්න එකට දුක්ක සමුදේඥානන් කියන්නේ එහනම් කර්මයක් එක තොර වේදනා සඥඥාව ගත්තේ වැරදිට නම් සංස්කාරයන්ට විඩ තියෙනවා සංස්කාරටයට ඉඩ තියෙන විඳිනදය හඳුන ගත්තා හඳුනා ගැනීම තුළ සිත බලවත් වුණ බලවත්වීමට කියන සංස්කාර කියන චේතනා හිවත් කර්ම ද කර්මයක් ඕන යට හැපැතට යට තව භවයකට යන්න නඟ අට කර්මයක් ෝනි. එතර කර්මය ෂය කොළොත් කර්ම අවසන් කොළොත් විඤ්ඥානයට ගඩ දෙයන්නේඒ හදන් ැබෑනි හදන්න ධර්මතා දෙකක් ඕෝනි කනයි සබද්‍යයි ඕන සිතක් හදන්න. එතොර කුණුතුන එකතු කරන්න ස්පර්ෂයි ස්පර්ශය නිසා විදීමේ සිතයි ස්පර්ශයවු නැතගේ විදීමේ සිතත් නෑ. කනයි සබ්්‍යයයි නැත්තං ඒ සිතත් නෑ නෑ එනම් සිතක් මේ ඇැතුලි නෑනීද හැබැයි නෑ කියන්න බෑ ඇ මව අහනවන යි ගැටේතම ලි ගැන්ඩෝ. සංෙන් ගට හලන සංඥාමෙන් ගටග ගෙන තිෙන්. සංඥාවරරිගුවක් හරි එදොර ඇත්තේ න හේතුන්ගේ හටගන්න බව නිවැර දිවද කිනවා එහන කර්මශය කොළොත් විඤ්ඥානය නිරුද්දයි අයක තමයි නිවන ඒ තමයි නිවන රි හැබැ කර්මශය කරන්න බ අවිද්‍යශය වෙනක අවිද්‍යවසන් කරන්න ො. අවිද්‍ය අවසන් කරන්න ගාශ්න අවසන් කරන්න ආහේතු අවසන් එක කොට දන්නාම අවසන් කරන්න චන්දරාජය අවසන් කරන්න ද හරිද පැහැදිලීදන එනහොට දුකඥාන දුක්ක සමුදයඥාන දුක්ක නිරෝධේඥාන දුක්ක නිරෝධගමි නිපටිපදඥාන එතකොට අපි මාර්ගයට බැහැල සම්මාධී්ිට විලා තවයි කත්වන පු්බන්තේ ඥාන එකන පෙරභවේ එහෙනම් පෙරභවේ ආවේ මේ රූපය නෙමිහි සාාව නන පරබවෙන් වර්මාන බවට කනාවිත්නයනි නාශ්‍යාවත්නයනි දිවාවිත්නයනි සරීරාවිත්නයනි එහෙනම් ම කදදාවේ. අවිසිත. එට සිත දැම්මන් කිව්වේ ඒනම් ඒ සිතට එන්න කර්ම ප්‍රත්්‍යයයි කර්මවලට අවිද්‍යාව ප්‍රත්්‍යයයි අවිද්‍යාවට ආශ්‍රව ප්‍රත්්‍යයයි එහෙනම් නාමධර්මයන් නාමධර්මයට ප්‍රතියෙන්. හරිනි පුද්ගලේකා වෙන්නේ. ආශ්‍රප කියයනෙ නනාමධර්මයයක් විද්‍යාන නම ධර්මයක් කර්ම කියන නාමධර්මයක් චිතක්ෂණ තුනයි ඇලෙන්ඩියන් එක චිතක්ෂණය සිත ආශක චිතක්ෂණය ඒ එක චිතක්ෂණයක් තුළ ඇ සැනයෙන් ඇලන සිතෂනය නිරුද්දයි ඇැබ අවිද්‍යාට ප්‍රත්තේ අවිද්‍යා නිසාතම චිතක්ෂයයක් තුළ හරි ඇලුණේ අවිද්‍යාව හටගත්ත චිතක්ෂණයක් තු හැබයි එ එක ඒත් චිතක්ෂය නිුද්ධ කර්මවලට ප්‍රතිේ අවි්‍යාපච්ච සංකාරා. කර්මයට ප්‍රවය කර්මයක් හද ලිබරයි හරි ඇ කර්මයක් හදලයි ඉවරනං විඤ්ඥානයට එනම් බහින්ද තනක් කදල දුන්නා එනම් පුබ්බන්ත ඥාන අපි පෙරභවේ ආශ්‍රවසන් කළේ නෑ පෙරභවය ආශ්‍රවසන් කළේ කාමාශ්‍රවය භවාශ්‍රව දි්‍ය ආශ්‍රවපි පෙරභවය අවසන් කළද නෑනේ ඒකනෙ මෙ ආවි පෙරභහවේනම් අපි ආශ්‍ර වවසන් කලේ නැත්තන් අපිට පෙරභවය අවිද්‍යාව තිබ. අවිද්‍යාව තිබ්බ නිසාි කර්ම රැස් කලා ඒ කර්මමං අදක්් කියන මංගේ සතතිය එච්චුව එක හොට හන්න කර්ම සිත්්තියන විසිනමේ අපිධර්මය දන්න න යම් කිසිගෙනකයා හොඳර දන්න අසූනමයක් සිත්්තා අතරින් කර්ම හදන්න පුලන් සිත් විසිනම මේකට විතරයි. ඒ විසි නමේ තමයි අකුසල් දොලා ආාවචර මහ කුසල්සිත් අට ොලා යටයි විස්සයි. රූපාවචර කුසල්සිත් පහයි විසි පහයි අරූපාවචර කුසල්සිත් හතරයි විසි නමයයි ඔය විසිනම එකක් කරන්න තමයි වර්තමාන භවයට එන්නේැන තව භවයා කලුතෙන් හදාගයි. අකුසල්සිත් දොලෑ හදන්නේ තිරිසංලෝකය ප්‍රේතලෝකය නිරය අපි ඒගී නෑන හරිද අපි රූපාවච්චර දිහාන පදුවත්න පෙරභව එහෙනම් අපි ඉන්නේ රූපාචර බ්‍රහ්ම ලෝකේ ඒ ත් නෑ එ අපිට හොදර විශ්වාසය අපි පෙරභවේ රූපාවිච්චර දිාන ඉපදුවත් නෑ. එදර පෙරභව අපි අරූපාවචර දිාන ඉපදදිුවත් නේ. අකසඥාතන හෝ ඉපදදිුව න විජානච්ායතන ඉපදුවෙත් නේ. අගින්ං ාතන දිාන ඉපදුවත්නෑ නිවසජාසං ඥාතන දිාන ඉපදුවවෙත්න ඒ පදුවන අප පිඉන්නේ එහෙ දලාරකා මුද කරම්පපුත් ලෙහි ඉන්නේ දව උපදව වලගින් ඉන්න තොර හි ියත්නය පිහින. එන අපි කාමාවචර කුසයක් කරලතින්නේ. කාමාාවචර කුසලයක් එකඇන කාම ලෝකවල උපදින්නට හේතුවෙන කුසලයක් අපි කරලා තියෙනවා ඒවතියන අටයි. ඒක දන්න අවිිධාරමය දන්නක් පුච්චරයා සොමනස්සාහගත ඥාන සම්පයුත්ත සංකාරික සංකාරික සෝම නස්සාහක ඥාන විප්ප යුත්ත සංකාරික සංකාරික ඥ සම්පයුත්ත සංකාරික සසංකාරික ඔපේක්කා සාගත ඥාන විප්පයුත්තා සංකාරික සසංකාරික. අපි අරන්තියන සිතහො අන්නුක දැන්තන ඔයයටටි හොයාගන්න පුළන් බනහන්න සිත නැමුණේ බනහන්න සිත නැමුණේ ඥාන සම්පයුත්ත හින්දා. මේ ගැඹුරු ධර්මය අහන්ඩ සිත පෙළඹුණේ සිත උනන්දු වනේ සිතට ොනකමක් ඇති වුණේ වර්තමාන භවය නි ඔක පුරදු කරං වා එහෙනම් පෙරභාවේ වර්තමාන භවයටාව ඥාන සම්පයුත්ව ඒහනම් දැ මෙච්චර වෙලා කතා කරපයෝතේරෙනවා ඥාන සම්පයුත්තයි. හැබැයි සෝමනස්ස සහගතද උපේක්කා සසාගතද කියන එක මම දන්නේ ඒ කට්ටි දන්න. ඒකොහොමද උපතෙයි දලා මේ වෙන කම් වින්දේ හොඳ සුකෝපබොෝගී ජීවිතයක් නම් සෝමනස්සාගතව තම යාාවේ එකන්නේ. චන්දියයන් හොඳට පිනෝ පිනවන ගමන් තමයි යාාවේ. එ පිනවීමත් එක්කයි යාවේ එනම් සොමන සාගතයි. පැදිලිද කියනෙ. උපන්දා ඉන්දල්ලා ඇසට මනරම් රූප කණට මිහිරි සබ්ද නාසයට හොඳ සුවන්ද දිවට ප්‍රනීත රස් ශරීයට හොඳ සුහුදු පාසවල් නොලැබ. යම් ආකාරයක දුක්කිත ජීවිතයක් එ කනං ආාවේ උපෙක්ක සාගතයි හැබයි එයා දුක්කිච්ච දීවිතයක් එක ආවට මේ කියන ධර්මය තේරෙන ඥාන සම්පයුත්තයි. උපේක සකත ඥාන විප්පයුත්තයි හැබ යා දරිද්‍රතාවෙන් උපත් තේන්ද ලම මේ වෙනකං ආේ කියන දෙක් කොච්චරකවත් තේරෙන් ඥන විපයුත්තයි. හරිද එයාල බණහන්නෙන්නේ. මානේ මටුව තීරන්නේ ඔය කියන පුුරෙ අපිට තර තේර ඉන්නවද නැ්දීමඉ. හ අපි තම මන් ආපු සිත හොයන්න පුළුවන්. අසංකාරිකයි සසංකාරිකයි කියැන තන්ගේ වෝමනාව. අද මේ ධර්මදේශනාවකට කැත්තෙන් දායකත්්‍යාරගෙන මේ ධර්මදේශනාව හන්ඩ වාඩිිය වනේ තමන්ගේ ඕෝමනාවෙන්න්නං අසංකාරිකයි. කවුරුහරි මෙහෙ වුවන. අපි බෞද්ධ්‍ය මාදි සෑලිගේ බෞද්ධයා රූපහහිනිර අපි අරි බණක්කියෝමු මේ හාවල් හහාමුර හොඳ හාමුදුර ලස්සන බනකින. අප හාමුරින් බණටක් හාමු කියලා කවරුුව මෙහේවන සසංකාරිකයි දැන තකොට කටේ මෙතන් ටාපිදෝකටේ හදාගන්න දන්නක් කොහමදාව කියලා හරි අසංකාරිකවදද සසංකාරිකවද ඇබඥාන සම්ප තකොට මේච්චර වෙලා කතාකරපු දේපිළේ බන්ධව මනාව තේරුුණනානම් නොන තියෙනවා එතකොට තමන් දන්න හරි මම ම විදර්ශනාවෙන් ආවා මාර්ගයට විදර්ශනාවයි මාර්ග්‍යයයි ගැලපෙනවා ඒ මාර්ග්‍ය ර්යෂ්ටංගික මාර්ගයයි ඒ මාර්ගය ලෝක නතර කරන මාර්ගයයි ලෝකොත්තර මාර්ගය හරිනි ඇට අපරන්තේ ඥාන එකන අනාගත භවයක් දැන ගණ්ඩෝන නැත මේ කර යන අනගත මව අනාගත භවයට මේ විඤ්ඥානය අරන් නොයන්ඩ නං වර්තමාන භවය මොකක්ද කරන්න ඕෝනි කර්මසය කරන්න මශය කරන්න ඇයි පෙරභවේ ද බැලුවනි කර්මත් එක්ක පැඩලිච්ච මනසනයාව එන ඒ සභාවයම තමයි යන්නේ වර්තමාන බවෙන් අන අගෙත භගයට පුද්ගලයක්යන්නේ. කර්මතියන නාමධර්මයා ඒ නාමධර්මය ප්‍රත්්‍යයයි විඤ්ඥානය නමති නාමධර්මයට නාම නාමයට ප්‍රත්තියයි. හැබැයිඒ කර්මශය කරන්න කර්ම සකස්සෙන්ට රූපය ප්‍රත්තිය සිත්ව පදවන්නට බ මේ රූපික න. නිසා ම ඇස්සයි රෝපයයි නිසා වි්ඥානයක් හැදවා ඒ විඤ්ඥානය එතනින් අපි නවත්ත ගන්න නැහැ අපි යට ඉඩ දෙනවා තව ඉදිරියට යන්ට එතකට ඒයන්න මොහ ය තුළ ඉදිරියට යන්න දෙන්නේ ඒ කොහොමද දැ වි්ඥානයට වි්ඥානය හැදිල එතනින් නවතින්ට සකස් කරගත්තත් මනස දිට්ටේ දිට්ටමත්තා ර අපි අර දශ්පර්ෂය කොම සිද්ුවන විඳින්නේ නැත්ත විදදින්නේ නත්ත හඳනාගන්න දෙයන්නේ. විඳන දේ හදුනාගන්න. එතයි වේදනා සංඥාකයන්. තු විඳන දේ හඳනාගන්න හඳනාගැනීම තුළ බලවත් වන තුර හඳුනාගන්න වැරදිආකාරයට එ එතන මෝහය තියනවා. එතුට රැවටිලාතිෙන මිරිගෝට හරි එතුට මිරිින්ගොට රැවට නතාක්කල් එන අවිද්‍යාහවත් මොහේ. නි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනිනින් මේ පුච්චල්ලයා ප්‍රිය කරන්නේ වස්තු වලට හා පුච්චලයන්ට. වස්තුෝට හා පුද්චලයන්ටයි පිය කරන්නේ. වස්තු බෙදල බැලුවොත් පුද්ගලය බෙදල බැලුවොත් ප්‍රිය කරන්න දෙයක් නෑ. ප්‍රිය සභාවය කැමති සභාවය ආසා සහිතස්වභාවයන්නේ වස්තු වසයෙන් දකිනකට පුද්ගලයන් වසය දකිනකොට නමී. බුදුරජාන්ස දශනකන වස්තුත්නය පුද්ලයුත්න. සියල්ලර මිරංගුව. වස්තුතිනද න මොනත්තිීන් සතර මහදාතුන්ගේ ක්‍රියාවක්. සුද්ධාෂශ්්‍රක කලාපේ ක්‍රියාවක් පුද්ජලයෙක් නෑ නාම රූප දෙකක් තියෙන්නේ. එන් නාම රූප දෙක රූපය රූපයට ප්‍රත්්‍යය වෙන රූපය නාමයට ප්‍රත්්‍යය වෙන නාමේ රූපයට ප්‍රත්ථය වෙන නාමෙන් නාමයට ප්‍රත්්‍යය වෙන නැදද. අනාගත භවේ ර අපරන්තඥාන ඒනුවනඕ අපරඥ එහ යන්න නෑන පුච්චර එතුර කර්මශය කොළත් විඤ්ඥානයට ඉඩක් නෑ එහෙනම් නිවෙන්නේ මොකක්ද කෙලෙස් එතමයි කලෙස් පර නිර්වාණය එතු තථගතයන් වහන්සේ අනු දැන බදාලේ උපාධන සහිත පිරිණනිවී මක්නමි ාන පිරිණිවෙන්ඩ බැහ අනුපාදා පරිනිර්වාණය පරිනිර්වාණය ගැන කතා කරනවාන අනුපාදා පරිනිර්වාණය එක අනුපාදාන රහිත වෙන්නඩෝන. දො කාමුපාදාන එතන නෑ. බෞපාදාන එතන නෑ දිට්ට උපාදාන එතන නෑ මම මගේ කියන සභාවයන් අන්තවාදුපාදාන එතන නෑ උපාධනනෑ කියැෙ තෘශ්නාවනෑ. තෘෂ්ණාව නෑ කියන්නේ එහනම් තෘෂ්නාව සසාමුලින් සේ කරලා එහෙනම් නිවන නෙමේද? පැහැදිද කියනෙ එනම් අපරන්තේ ඥාන පටිච්ච සමපාද දම්ේ ඥාන සම්මාධී. පටි සම්පාදය තුළ නේද මේ පැහැදිරි කරීම ඔක්කොම. තොර සම්මාධිට්ටි හරිදේතුො දැ ධර්මදේශනා වසන් කරන්නෙන කාලය පැහදිලිද කියනෙ. උත්සාහ කරන විදර්ශනාවයි මාර්ගයයි ගලපෙන්ඩෝනේ. නිවැරදිෝ විදර්ශනා කරනවන නිවරදිෝ මාර්ගයට ටනවා මාර්ගෙට බහිනම මාර්ගෙයට අවතීරණය වෙනවා ඒ මාර්ගයට බහින්නේ ඒ මාර්ගයට අවතීරණය වෙන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයයි ලෝකොත්තර පැත්ත. ඒකට කැනෙ අධි ප්ඥා ප්‍රඥාව ශ්‍රේෂ්ටයි. අද සීල යවිශීලය කඩන්ඩ බෑ. ඒ ප්‍රඥාවෙන් සීලය පිරිසිඳ වෙනවා සීලයෙන් ප්‍රඥාව පිසිඳ වෙනවා. එදට හැබැ මේ දකිින්ඩ තැන් පත්ව උසිි තක් හෝන එක උසි තක්කෝනි. නොවිසිරෙන සිතක් ඕන. අරමුණේ මරණාව විසිරවාගත හැකි සිතක් ඕන එකකිව සමාදී. දැන්න තොට කොහෙදන්නේ. අධශීල අධි සමාදී අධි ප්‍රඥා. හරි එට වඩ මාර්ගයට අවතීරණද ආවේ විදර්ශනාව තුළ ඉන්නෙමයිද. එතමයි බුදුරජාන්සිදේශනා කන විදර්ශනාවෙන් තොර නිවනන්නේ. විදර්ශනාවෙන් තොර නිමනක් නෑ? විදක්ශන වහ මාර්ගය ගලපන් නිරන්තරෙන් ගලපන් හැබැයි ඒකට ඕනේ සම සතිය යෝනිසව මනසිකාරය වෙන කිෙසි දැ ඇතිවලන්නේ තේරනවාද ති මේ ධර්මතාවවත් නිවැරදිාකාරයෙන් තේරුන් අරගත් තනං අපි අර දැම් මංකිවන ඥාන සම්පයුත්ත සෝමනස්ස සහගත අපේ රාටේ දැන් මෙච්චර දවසක් රට පාලනය කරපු අයාපි දන්නවන යමාකායක උපතයන්දලා ආවා සොමනස්සසාගත සතුට සාගතව පංචකාමය විඳගෙන් අ ඥාන විප්පුත්තයි නුව නැනෑ නුවන ති බන අද මේ රටට මේ දේ වෙන්නේ නැන අනවබෝධය තුළ රට විනාසනේ නිකන්න මේ වනාසේ ඒක ැනේ ධර්මයෙන් ඇත්වීම පරිහණයට හේතුවයි කැන මෙලවත් නෑ පරලොත්න ත සම්මා දිිට්ටිටත් මෙලවත් ශ්‍රේෂ්ටයි පරලව අපි නිවෙනවා එතමයි නිවන පැහැදිිද කියනෙ දිට්ටි පස්සේ යන්නේ දිිටි පස් ගියොත් මොක වෙන්නන්නේ වෙලාද පැදිලිද මොද වෙන්න ඉතාමත් ශ්‍රේෂ්ට උතුම් රටක් ඒන්න මේ වගේ ශ්‍රේෂ්ඨ දහම මුළු ලෝකේ තියෙන මොන රටක් ගද ශ්‍රේෂ්ට දහමතින්නේ ඉතාම පැහැදිලි තාම නිරවුල් ඉතාම නිවරදිී හැබකටම ඒක නැත්ත රටපාල එක වැඩන්නේ ඉජතන් ාන විප්ප යුත්ත එක එක නොනනෑ. ඇබයි සොම්නස් යි ති වර්තමාන භයවය විතරයි බැයි තන ට නිර ඇත්ති නොහඒකසි තිස්සයක් ක සිති සත්්‍යන ගහන් දන්න එකටිට අලු දෙෙන එකක් තේ නා. තරම සක් මොත් නාසකරගෙන ටත් වනාසකරගෙන මෙලවත්ව වනාසකගෙන පරලවත් නකරගත. මේ තරන ශේෂ්ට උතුම් දහමතයේද. නොදැයි ධර්ම දේශන අවසන් කරන කාලයරයි. දික්්ටිවලට යන්නපා සම්මාධිට්ටියයටන්න ඒ බුදුරජාන් වන්ේ තාමත්ම පැහැදිව නිරවුල දේශනා කර.